යි බෝවන් ිචන්ක්වෙන් යුටප් චැල්ල එකට වැනිද වගේ මිතාමත්තාදරින් පිළිගන්නවා. අද මම හදන්නේ අන්නේ මික්ස්රයිස එකක්. ඉතින් ගෙදරදිම අඩුවියදමකින් කොහොමද මික්ස්රයිසක හදාගන්න කියලා අදමම කියල දෙනවා. අදම මික්රයිසක හදන්නේ කීරි සම්බවලින් කීරි සම්බ කිලෝය එකකක් අරගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ තියන්නේෙ. ඉතින් මුලින් ම මම කරගන්නේ චිකන්ටික මැරිනේට් කරගන්න එක ඒ සඳහාමාම ලුණු ටිකක් දාගන්නවා මිරිස් කොඩුතේ හැදක් ඒවගේ ගම්ිරිස්තේ. දක් ඒ වගේම තේහැඳ භාගයක් පමණදාගන්නම ඒවගේම අමගරු සහ සුදුලුවනු යුෂ්ටිකක් දාගන්නවා සහ දෙහි යෂ්චුට්ටක් දාලා මෙන්න මේ විදිර හොඳදර කවලම් කරගන්නවා කවලම කරලා මැනේට්‍රෙන්න්න තිීල තියෙන විනාඩි පහලක්කෙතර ඉට පසේ වතුර එකක් දාලා තම්බගන්න තමයි යන්නේ. මේ විදිරමම මධ්‍යම ගින්දරේ ලිපේතියලා චිකැන්ටික තම්බ ගන්නවා. ඒ අතර තුළමම දැල්ලො ස හිස්ව වරගෙන තියෙනවේ මික්ෂ්‍ර ස්සක සඳහා ඒකත් මැරිනේට් කරගන්න තමයි හදන්නේ දැල් සහ ඉස්සන්ට ලුණු ඒ වගේම කහා ඒවගේ මිරිස්කුඩු දෙහිවුෂ සහ අමයුගරු ඉස්ම ඒ වගේ සුදුලුණු ඒටික දාලා මේ විදියට දෙහිෂ චිට්ටකුද්දාල මේ වගේ මැරිනේට්වෙන්න තියල තියෙනවා පැත්තකින්. ඊට පසේ සසේජස් ටිකුත් ම මේ සඳහා ගන්නව මේ මික්ස් රයිසකට එතකොට ගොඩක් රසයි මේ හැම වර්ගකින්ම ආවහම සොසේජස් අටක් විතර මේ වගේ අරගෙන චූටි පෙති කපල ඒකටත් ලුණු ගම්මි්ික් කියල පැත්තකින් තියල තියාගන්නවා. මේ වෙනකොට මම ලිපේ තිීව චික්ටික හැම්ිලයිවරයි. ඊට පසේ චිකන්ටික මෙන්න මේ වගේ පොඩි තීරුවලට කඩාගන්නව තීරුවලට කඩලා යන්තන් තෙලේ චුට්ටක් බැදලා ඒකත් පැත්තකින් තියල තියාගන්නව පසුව ගන්න ක්‍රයිකහද. න්න ඊ පස්සෙ මම පැෑනක කලිපේ තියලේ කියයන්න ලොක මික්රයිසක හදන පෑැන මලිපේ ති කියලා තෙල්මේ සැඳියාතරක් විත්‍රදාලා මේ අපි මැරෙන වෙන්න තිීපපු ඉස්ස සහ ැල්ලො ටික බැ ගන්නවා ස්ස සහ දැල්ල වහම ගොඩක් රසයි මේ මික්ස් රයිස් එකකට මම මේ ඉස්ස සහ දල්ලෝ ග්‍රෑම් පන්සිය බැගි අරගෙන තියනෝ මොකද මද හල් කිල එකක් තමයි අරගෙන තියෙන කීරි සම්භ ාල් කිලෝ එකක් ඒකට ගැලපෙන ප්‍රමාණයවල් වලට තමයි මේ ස්සව සහ අදැල්ලෝ අරන්තිනෝ ආලට මේ ප්‍රමාණවල් වැඩි නං ආලමට වඩා අඩුවෙන් ගන්න ආලග ගෙදර සාමාජිකයන් ප්‍රමාණයන් වුව මේ ගත් ප්‍රමාණයන් අඩු වැඩි කරගන්න පුළුවන්. ට පස ටිකක් බැදලම පැත්තතිකින් තියාා ගන්නවා. ඊට පසි නැවතත් මම පෑන්න එකට තෙර ටික් මේ විදිීර දාගෙන බිත්තර තුනක් ගන්නවදම මික්ස් රයිස්ස එකට බිත්තර තු සෝදල කඩල පැත්තකින් වෙනම අරන්තියලති බේටික මෙන්න මේ විදියට දාගන්නව දාලා ලොනුකුඩු ටිකක් සහ ගම්මිරිෂ්ටික කුද්දාල මේකත් කවලම් කරගන්නවා. ිකරයිස්ස එක හදන භාජනයටම තමයි මේ භිත්තරටික දාගන්නේ. ඊට පස්සෙම භික්තර ටිකත් මේ වගේ හැන්දකින් හොඳර කවලම් කරගන්නවා කවලම් කරලා බිත්තර තැම්බීගෙනෙදී තවතෙල් ටිකක් එකතු කරලා ඒට කරපිංචා ඒවගේම රම්පේ කුරුදු කැල්ලක් ඒවගේ මෙන්සල් ඒ වගේම කරාබොනැටි ඒව ටිකක් එකතු කරගන්නවා ඊට පස අපි බැදගත් චිගන් ටිගත් මේ දිියයට එකතු කරගන්නවා දැන් හරිම සුවඳයි මේ වෙලාවට පස සොේජෝස්ටිගත් එකතු කරගන්න සොසේජස්ටික මං කලින් බැදගත්ෙන හැ යන්තන් මේ අවස්ථාවදිී බැදනහ මැති ඒටිකත් දාල මිනිිත්තුවක් පමණ මේ විදිර නැවතත් මං බැදගන්නවා ඊට පස කල ැගත් ඉස්ස සහ දැල්ලොටිත් මංම තැ දිියයතු කරගත්ත එකතු කරගෙන මේ සියල්ල දැන් හොඳින් කලම් කරගන්නවා ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න මේ අවස්ථාවදී දැන් මම චුටියයට කැන ලිය ගත් දිගත්‍ර තමයි ලියාගන්නේ කැරට් එකකට ලස්සනයි කැරට් බ්‍රෑම් දෙසිය පහක් අරගෙන තියෙනවායිඒ කැට් බ්‍රෑම්සිය පහ මේ වගේ දාල කවලම් කරගන්නවා. ඊට පස්සේ මම ගෝටිකත් එකතු කරගන්නවා ගෝවටිකත් දාලා කවලම් කරගන්නවා ඊට පසේ ඔයිෂස්ට සෝස් සහ ඒවගේම සෝයා සෝස් එකතු කරගන්නවා. එකතු කරලා මෙම දියට නෑවමතත් කවलाලාම් කරනවා ඊට පස්සේ තක්කාලි සෝෂ්ටිකත් මගේ ොතු කරගන්නවා. ඊට පසමං අවසාට බට්ටික එකතු කරගන්න මම මේ ත්තෙක උදේ තමයි හදාගත්තේ රයිස්සක හදන් හිතාගෙන හිටිය නිසා රයිසක ගැන මික්ස් රයිස්සකට ශීත කනය තියාගත් බත් ගොඩක් රසයි එනිසා උදේ හදල මං ශීත කරනය තියල තිබ බත්තක. ඊට පස්සේ මමේ බත්තක තමයි අරගෙන දැන්ම ටස බත්තකට ඩිම්මං ගම්මිරිස් සහ ලුණු රසානුවය එකතු කරගන්න ගම්මිරිස් මන්තේ හැඳක් පමණි එකතු කරගත්තා ඊට පසේ මේ රයිස් මික්ස් රයිස එකට රස. වෙන්න තව රහසක් තියනවේ තමයි ලුණු සීනිි ටිකක් එකතු කරගන්නක. ඉතින් අවසාට මම සීනිත් එකතු කරගන්නව මේ සහැදිි දෙක් පමණන ආලා හැන්ි නැක්නම් සීනකතු කරගන්න එපා නමුත් සීනිය එකතු කරහම හරීමම රසයි මේ මික්ස් රයිස්ක ඔන්න අවසාන්ට මම ලීක් එකතු කරගත්තා. ඕයාලන්ට ලීක්සු වගේම ලුණු කොලත් කපල එකතු කරගන්න පුළුවන් ලනු කළවල නොත් එකතු කරගත්ත හම ගොඩක් රසක් සහමමුතු ලස්සනක් ටෙනනවේ මික්ස් රයිස් එකට. ැන්ඉති ඔන්න හදලිවරයි.ි මේසට ලස්සනට මික්රදියට යැවූ හම හැමෝටම ගන්න ආස හිතනවා. ඉතින් ඔන්න ම මික් රයිස් එක හදලිවරයි. ඉතින් තවත්රසව ත්‍රීඩියෝකින් හමනිතුර න්ට සුබදසක්.